I want to take mama hena wada o madam o madam yalu tika enakan api prashna patthare karamu samahara vita vela wenasuna nisa me samahara kayata classes wage wetila wenisa classes naththam yala yana ewat ekak manage karaganna beri wennadi kamanne man link ekak daannam puthe mehemai prashna patthare walata karanna විනාඩි 40ක් 45ක් කාලයක් මම දෙනවා Google form එකක් විදිහට තියෙන්නේ එක්කෙනෙක් එකපාරක් විතරක් submit කරන්න හරිද පුතේ ඔයාලටම ලකුණුත් බලා ගන්න පුළුවන් වැරදි උත්තර තිබ්බොත් මම හරියව mark කරලාමයි තියෙන්නේ Google form එකේ එතකොට ඔයාලටම paper එක කරලා view score ගිහිල්ලා ලකුණුයි වැරදි උත්තරවල තියෙනවා නම් ඒවට හරි උත්තරයි දෙකම බලා ගන්න පුළුවන් මම link එක චැට් එකට දාන්නම් මේ ගෲප් එකට දැම්මොත් ක්ලාස් එකට ජොයින් වෙන්නේ නැතුව Google ෆෝම් එක සමහරක් අය පුරවන නිසා මම ඔයාලා මේක ෆිල් කරලා ඉවරනාට පස්සේ ගෲප් එකටත් දාන්නම් මේ ලින්ක් එකේ යන්න බැරිය ඉන්නව නම් පුතේ කියන්න මම දැම්ම එතකොට Google මේක දාන්නම් මේ ගෲප් එකටත් හරිනේ දැන් බලන්න මේ ලින්ක් එකේ ඔයාලට යන්න පුළුවන්ද කියලා යන්න පුළුවන් මට. හරි. මේකට නේද පුතේ යන්නේ ආලව. භූගෝල විද්‍යාව නම් මේ ශ්‍රේණිය අප්‍රේල් මාස මාසික පරීක්ෂණය කියන එක නේද? ඔව් මඩම්. හරි. ඔයාලට විනාඩි 40ක් දෙනවා. දැන් 4යි 7යි. එහෙනම් 4යි 10 කියලා අරගෙන විනාඩි 40ක් ඇතුළත කරන් බලන්න. ඔයාලගේ නම ඇතුළත් වීම අංකය අනිවාර්යයෙන්ම ලියන්න පුතේ නැත්නම් සබ්මිට් වෙන්නේ නැහැ. පුතේවාල ළඟ කාගේ හරි කම්ප්ලීට් නෝට් එකක් තියෙනවද භූෂමතා කලාපවල මම දුන්නේ කර කම්ප්ලීට්ම ඩියුට් එක මේ සම්පූර්ණයෙන්ම හිතනක් නැතුව ලියාගත්තු පුතේක ඉන්නවද අද 8 දෙනෙක් විතරනේ ඉන්නේ මේ 7 දෙනාගෙන් කාගේ හරි
දුවෙක් මගෙන් නෝට් එකක් ඉල්ලලා තිබුණා මට සතියෙම වැඩ තිබුණ නිසා මට ඒක එවන්න බැරි වුණා මේ WhatsApp එකෙන් ඉල්ලලා තිබුණේ කවුරු හරි නෝට් එක සම්පූර්ණ පුතේක ඉන්නවා නම් මට WhatsApp කරන අතරේ දුවට මට එතකොට දෙන්න පුළුවන් ශකීර නේද මගෙන් ඉල්ලලා තිබුණේ ඕ මං එවන්නම් පුතේ මටත් වැඩත් එක නෝට් එකක් හොයාගන්න බැරි වුණා ඒ නිසා තමයි මම මේ ඔව් තීත ශ්‍රී ලංකාවේ දූරදර්ශනයේ කරන පාඩමේ නෝට් එකද ඕනේ? ඔව් පුතේ ඔව් මම අර මේ දෙවෙනි පාඩමේ කියුට් එකක් දුන්නේ. ඔය වෙරළබඩ තැනි තලාව, අභ්‍යන්තර තැනි තලාව. හරි තීත මගේ සම්පූර්ණයි මම යට දාන්නද? හා ඔයා මට එවන්න පුතා මගෙන් ගොඩක් ඒ නෝට් එක ඉල්ලලා තියෙනවා. මම එහෙම අර මේ නෝට් එක කොලේක ලියාගෙන නෙමෙයි ඔයාලට දෙන්නේ. වෙලේ තමයි මම කියන්නේ. ඒ නිසා ඔයාලට පුළුවන් නම් මට ඒක මේ ෆ්‍රී ටයිම් එකේ එවන්නකෝ. එතකොට මට නෝට් එක නැති අයට දෙන්න පුළුවන්. හරි ටීචර් මම එවන්න. හරි නෝට් එක නැති අය මට WhatsApp මැසේජ් එකක් දාන්න. එතකොට මම එවන්නම් ඒක. හරි ඒ ප්‍රශ්නේ ඉවරයි. දැන් මේක කරන්න. मैडम एक गूगल फॉर्म के दांडो को मैं कर दूँ तेरे ओ मैडम मैं कह मामा ये हुए ना ते कि माँग माँ कर दूँ आंसर दिखे तेरे ना यार टे लिंक के क्या ना बोलूँ आंटे बुदे यार टे ऐसा माँ गूगल फॉर्म के एक यानी पेन्ना नॉन ने प्रश्न दिखे मैडम खोलूँ हाँ हरि
සුවනි සබ්මිට් කළාද? ඔව් ටීචර්. විනාඩි 10ක් ගත්තේ නෑ නේද? හරි අපි බලමු සබ්මිට් කරන පිළිවෙලට. පොඩ්ඩක් යන ක්ලාස් එකේ ඉන්නේ. ඔය Google Form එක ආයෙත් chat එකට දාන්නකෝ. පුතේ මම දාන්න. හරි. ඒක ඉන්න බලන්න.
මිස් මේක ගන්නේ කොහොමද කියලා මිස් ගන්න ඔව් පුතේ ලින්ක් එක මම chat එකට දාලා තියෙනවා අයි දාන්නද අදම්ම ඔය ලින්ක් එක එකපාරක් වාට් මේ ෆෝන් එක යනවා ටයිප් කරන්න එතකොට මේ ෆෝම් එකට යනවා ඊට පස්සේ ඔයාලට තියෙන්නේ පුරවන්න දැන් මම සබ්මිට් කරා හරි තුනක් තියෙනවා වෙලාව තියෙනවා විනාඩි 40ක් ඒ වෙලාව මම සබ්මිට් කරන්න අද පොඩ්ඩක් ඉන්න නිසා මම ලකුණු තහන්නම් මට ලකුණු බලන්න පුළුවන් හොඳ නෑ මම යවන්නේ නෑ බලමු අපි කී දෙනෙක් සබ්මිට් කරලා තියෙද Thank you, Suni. ඔන්න මම නෝට් එක නැති ආයත මට අද මැසේජ් එකක් දාන්න නෝට් එක මට එවුවා මම එවන්නම් ඔයාලට පුතේ ශ්‍රී ලංකාවේ බුදර්ශනී කියන නෝට් එක නැති ආයි සම්පූර්ණ කරගන්න ඕන නම් කොටස අඩුයි නම් දැන් මට කියන්න Suni නේද මට එවුවේ ඔව් ටීචර් Thank you හරි ටීචර්
අනිකයි පේපර් එක කරනව නේද පුතේ? 5 දෙනයි සබ්මිට් කරලා තියෙන්නේ. ඉතුරු 4 දෙනා තාම කරනව නේද? ටිකක් කියන්න මට බලන්න. නේ හදිසි වෙන්න එපා වෙලාව තියෙනවා. වැල කරනව නේද කියලා බලන්න තමයි මම ඇහුවේ. ලියන කරනවා මන් ටීචර්. ආ හරි කරන් පුතේ විනාඩි 40ක් දෙන්නම් කිව්වා. ඉතින් වලට වෙලාව තියෙනවා. තව කෙනෙක් සබ්මිට් කරන්න ඉන්නව නේද? ආ හරි. මම ක්ලාස් එකනේ 8 දෙනෙක් 9 දෙනෙක් ඉන්නේ. මම ලකුණු ටික අහන්නද? නැත්නම් ගෙලීම පාඩමට යන්නද? මට ලකුණු ටික මේකෙන් බලන්නත් පුළුවන්. ලකුණු ටික කියන්නද? කොහොමද කරන්නේ? අහම බලන්න නිකමට කමක් නෑනේ. කීයද ශකීර ලකුණු? 100යි මඩ. වෙරි ගුඩ්. කියන්න බලන්න.
පාඩමට යමු කියලා තියෙනවා. හරි මං එහෙනම් වැඩි අහන්නේ නැහැ. කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න බල. මට බලන්න පුළුවන් නේ ලකුණු ටික. තුවනි කියනවාද? මෙත්මා 76 වෙනවා. ගුඩ්. පාඩම් කලේ නැද්ද සුවනි ගොඩා? අද පේපර් එක ටිකක් ලේසි. හරි. 72යි. ගුඩ්. මම ලකුණු අහන්න එපා කියපු නිසා ඇහුවේ නෑ. හැත්ත දෙකයි මැඩ. හරි. පාඩමට යමු. ගිය සතියේ Zoom එක කට් වුණ නිසා පාඩම දිගටම කරගෙන යන්න බැරි වුණා. ඒ නිසා homework එක ගැන අන්තිමට අහන්න තියලා පාඩම කරමු. මේ සටහන තමයි ගිය සතියේත් මම කියන්න හදද්දිම class එක කට්ලා end වුණේ පුතේ. මං ඒ වෙනුවට ඒ කියන්නේ රෙකෝඩ් එකක් ඔයාලට දෙනවා. එක දවසක් class එකක් miss වුණ නිසා පාඩමක මම වැඩිපුර රෙකෝඩ් එකකුත් දෙන්නම්. එතකොට ඒක හරි. මිස් වෙච්ච දවසට අපිට extra class එකක් දාගන්න බැරි වුණා. රෙකෝඩ් එකක් දෙන්න. හරි. මේ වගුව ගන්න බලන්න. මේකේ අපි වගු තුනක් යන්න ඕනේ කියලා කිව්වා. භූෂමතා කලාපේ භූෂමතා ලක්ෂණය නිදසුන. එදා ලිව්වෙත් නෑනේ දැන් මේක ඉස්සෙල්ලම අංගුව වෙරළබඩ තනිතලාව ගමු කියලා. අරගෙන වගුව හදාගෙන යන් කියලා. හැමෝම කරමු දේ වැඩේ. තනියෙන් මුලින් කරන්න පුතේ මෙහෙම. මෙතන ලියනවා මැද්දෙන් වෙරළබඩ තනිතලාව කියලා. හොඳට අහගන්නකෝ. ඊට පස්සේ ඉගෙනගත්තු භූෂමතා ලක්ෂණ ටික එකක් ගන්න. මෙතනින් ගන්න ඉස්සෙල්ලම අපි ඉගෙනගත්තේ වගුරු බිම්නේ. මොන වගුරු බිම් කියලා ලිව්වා. මෙතනින් නෝට් එකේ තියෙනවා, අච්චු පොතේ තියෙනවා නිදසුන් ටික ලිව්වා. ඊළඟට තව භූෂමතා ලක්ෂණයක් ගත්තා. ඒ කලපු ගන්න, කලපු වලට උදාහරණ. ඒ විදිහට වෙරළබඩ තැනි තලාවට අදාළව මුලින්ම මේ වගුව පුරවන්න බලන්න. අද වගු තුනක් පුරවනවා. භූෂමතා කලාප තුනටම අදාළව. ආපු නැති අය සුට්ටක් දැන් අච්චුපොත දීලා තියෙනවානේ. ඒක සුට්ටක් බලන්න. නැත්තම් මම මේ PowerPoint එක දාන්න. එතකොට ඔයාලට ආපු නැති අයට ඒකෙන් බලන්න පුළුවන්. මුලින් මේ වගුව ගහගන්න හැමෝම. දැන් වගුව ගහගෙන තියෙන්නේ. ඔව් මඩම් ගීසතිය වගුව ගහුවා. ගහගත්තනේ හැමෝම ගහගත්තනේ. හරි. එහෙනම් අපි හැමෝමත් එක්ක එකටම මේක පුරවගෙන යක් නැත්තම් ගොඩක් වෙලා යනවා මේක දැන්. ඊ සතියෙත් අපිට කරන්න බැරි වුණ නිසා. හරි. ඔන්න පළවෙනි වගුවට අදාළව මම ස්ලයිඩ් එක දාන්නම් පුතේ ඔයාලා වගුව පුරවගන්න. එහෙම හොඳයිනේ. ඔන්න පළවෙනි ලක්ෂණේ තමයි වගුරු බිම්. ලියාගන්න බලන්න. භූෂමතා කලාපේ කියන තීරුවේ ඔයාල හැමෝම මැද හරියෙන් ඉර තියෙනුනේ වෙරළබඩ තනි තලාව. ඊට දෙවෙනි තීරුවේ උඩින්ම යන වගුරු බිම්. වගුරු බිම් කියලා ලියලා මෙන්න ඊළඟ එකේ වගුරු බිම් වලට උදාහරණ ටික ලියාගන්න. ප්‍රමාදදා ලියාගන්න. හිටපු නැති අයත් එතකොට හොඳට බලාගෙන යන උදාහරණයි භූ ලක්ෂණ ටිකයි. එතකොට ඔයාලට මතක හිටිකුතේ. හැමෝම වගුව ගහගත්ත නේද? වගුව ගහගෙන නැත්තම් මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා කාට හරි මිස් වුණා නම් කියන්න. විනාඩි පහක් විතර දෙන්න ලියා ගන්න. ලියාගෙන ඉවරුණාන් පස්සේ ඒ තීරුව ඔයාලා මේ විදිහට වෙන් කරගන්න වෙන පෑනකින්. ඊළඟට ඊළඟ ලක්ෂණය යන්න කලින් හරහට ඉරක් ගහලා ඒ කොටස ඉවර කරගන්න. ටීචර් පොඩ්ඩක් වගුව පෙන්නන්නද? ආ හරි. මේක තමයි වගුව. දැන් මම කිව්වේ වගුරු බිම් කියන එක ලියලා ඉවරුණාන් පස්සේ පුතාල මෙහෙම ඉරක් ගහලා එක වෙන් කරගෙන තමයි ඊළඟ ලක්ෂණය ලියන්න ඕනේ. ඒක නැත්තම් එක ගොඩේ වැටෙනවා.
මෙහෙම වෙන් කර කර වෙන් කර කර ලියන්න ලක්ෂණ ටික ඔක්කොම. හරි. වගු ඇද්ද පුතේ? තව ගහ ගන්නවද? හරි ටීචර්. හරි. වගුරු බිම් එක දැන් ලියලා ඉවරද? වෙලාව ඇතිද ඒකට? ඔව් මැඩම්. හරි. දෙවෙනි එක බොකු. කියලා ලියා ගන්න. දෙවෙනි ලක්ෂණේ බොකු. ඒකේ නිදසුන් ටික තමයි. මං තුනක් දීලා තියෙනවා. ඔයාලා දන්නවනම් තවත් ලියන්න පුළුවන් පුතේ. දැනට මේ තුන ලියා ගන්න. ඊළඟ එක කලපු. උදාහරණ ටික මේ ටික. ඉස්සෙල්ලාම ලිව්ව වගුරු බිම්, ඊළඟට බොක්කු, ඊළඟට කලපු. තව ලියනවද? කලපු වලට උදාහරණ ලියාගෙන ඉවරද පුතේ? ඔව් මෑඩම්. හරි. එහෙනම් ඊළඟ එක මම ස්ක්‍රීන් එකේ දැම්මා. හරි. කලපු වලට ලියාගත්තේ නැද්ද? හරි. තව විනාඩි දෙක තුනක් අරන් ලියාගන්න. ඊළඟට සුඩු. සුඩු කියලා ලියා ගන්න. සුඩු කියලා ලියන්න ඕනේ. සුඩු කියලා ලියලා දෙවුන්දර සුඩුව, පවුල් සුඩුව, සංගමන් කඳ සුඩුව, වේදුරු සුඩුව. මෙතන යටම උදාහරණ ටික තියෙන්නේ. සුඩියට ටිකක් තියෙන්නේ ටික. මේ කොටු කරලා තියෙන්නේ. ඊළඟ එක දූපත්. අර ටික ලියාගත්තා නේද පුතේ? තුඩු වලට උදාහරණ ටික. හරිනේ දැන් ඒ තීරුව සම්පූර්ණයිනේ. සම්පූර්ණ නැත්තම් මම ඉක්මනට ස්ලයිඩ් එක මාරු කරනවා නම් කියන්න ලියාගන්න බැරි වුණොත් දූපත් වලට උදාහරණ තමයි ඔය හතර. පන්නාරම, ඩෙල්, නයිනතිව්, කයි.
පන්දි සද්ද නැහැ මම ඉක්මනට ස්ලයිඩ් එක යවුවත් කවුරුත් මුකුත් කියන එකක් නැහැ. හරි දූපත් එක ලියාගෙන ඉවරයි නේද? එහෙනම් වෙරළ දඹ. තාම නැහැ ඩී. හරි. එහෙනම් මම දාන්නම්. හරි. ලියාගෙන ඉවර කළා. හිතා කියන්න. ටීචර් ස්ලයිඩ් එක ඉක්මනට යනවා නැත්තම් මට හිතෙන්නේ මේ ළමයි ටික නිදි කියලා. හරි ටීචර්. හරි පැතුම් ලක්මාල් ලියනවා නේද පුතේ? ඔව් ටීචර්. හරි වෙරළ දඹ. පළගි ස්කෝලේ පළවෙනි පාඩම් පටන් ගත්තද පුතේ දැන් කරගෙන යනවද? අර චුට්ටක් කියන්න බලන්න කවුරු හරි. ඔව් මැඩම්. අමාරු නෑ නේද? දැන් ක්ලාස් එකේ කරපුවා මතකත් ඇතිනේ. ඔක්කොම මතක වෙලාද? අනික් එක වෙරළ දඹ ටික ලියලා ඉවරයි නේද? වෙරළ දඹ වලට උදාහරණ තුනයි චිකුණා මලය, කිරින්ද, රූමස්සර, වෙරළ. එතකොට මෙහෙමයි පුතේ. දැන් වෙරළ දඹ තියෙන තැන් තුනක් තමයි මේ තියෙන්නේ. දැන් අර කලපු කිව්වහම එතෙන්ට ගිහිල්ලා බැලුවාම එතන කලපුවක් හැදිලා තියෙනවා. දැන් ත්‍රිකුණා මලයට ගිහාම ත්‍රිකුණා මල වෙරළට ගිහාම අපිට වෙරළ දඹ කියන එක දකින්න පුළුවන් කියන එක තමයි මේ උදාහරණ වලින් කියන්නේ. කිරින්ද වෙරළ, රූමස්සර වෙරළ, වෙරළ දඹ දකින්න පුළුවන්. එක තැනක් නෙමෙයි වෙරළ දඹ ගොඩක් තියෙනවා. ඒ තියෙන ස්ථාන කීපයක් තමයි මෙතනින් තියෙන්නේ. දැන් ඩෙල්ටාත් එහෙමයි. මහවැලි ගඟේ ඔය මුහුදට වැටෙන තැන ආශ්‍රිතවයි, මී ඔය මුහුදට වැටෙන ආශ්‍රිතවයි, කලා ඔය මුහුදට වැටෙන ආශ්‍රිතවයි ඩෙල්ටා තියෙනවා කියලා තමයි උතනින් කියවෙන්නේ. වෙලා වැටිද? උදාහරණ තුන ලියාගත්තද? ඔව් මැඩම්. ඊළඟ එක හුම්මානේ කියලා ලියාගන්න. හුම්මානේට උදාහරණ අපි ලියාගමු. අපිට හුම්මානේ දකින්න පුළුවන්. වෙරළ බඩ ප්‍රදේශ ගත්තොත් හරියටම මාතර ප්‍රදේශයේ තියෙනවා. එකට කියන්නේ කොහම හරියටම තැන හොයලා කියන්නම් පුතේ. මට හරියටම මාතර කොහෙද අපි එක යන්නේ කියලා දැන් ස්ථානය මතක් වෙන්නේ නැහැ. ඒක උදාහරණ ඉඳසුන ලියන්න ඉඳ තියලා වගුව ඉවර කරන්න. හරි පුතේ උදාහරණයක් තියෙනවා, නිදසුනක් තියෙනවා. කුඩාවැල්ල ප්‍රදේශය. නිදසුන ලියාගන්න. කුඩාවැල්ල ප්‍රදේශය මාතර තමයි තියෙන්නේ. එක ලියලා තියාගන්න. මේක තමයි ප්‍රසිද්ධම උදාහරණය. කුඩාවැල්ල. මේ ෆොටෝ එකේ
ස්පින් එකේ පවර්පොයින්ට් එකට දාලා තියෙන ෆොටෝ එකේ තර වරහන් ඇතුලේ කුඩා වැල්ල කියලා තියෙන්නේ තියෙන උදාහරණේ තමයි එතකොට. තියෙන ප්‍රදේශයට උදාහරණයි. ඒ තමයි මාතරින් වෙරළ තීරය අර තියෙනවා කියලා අපි බලන්න යන්නේ ඒකට කියන්නේ කුඩා වැල්ල කියලා. හරි. එතකොට සාරාංශයක් විදිහට වෙරළබඩ තැනිතලාවේ තියෙන භූෂමතා ලක්ෂණ මොනවද නිදසුන් මොනවද කියලා වගුවකට අරගෙන තියෙනවා. දැන් හැමෝගෙම වගුව කම්ප්ලීට්ද? එක වගුවක් හරි දැන් හැමෝගෙම. වෙරළබඩ තැනිතලාවේ භූෂමතා ලක්ෂණ නිදසුන් සහිතව තියෙන වගුව හරිනේ. ඔව් මෑම්. හරි. දැන් ඒ වගේම තව ඊළඟ වගුව ඒ වගේ ඉවරයි. තව වගුවක් ඔයාලා ගහන්න ඕනේ අර විදිහටම තීරු තුනක් තියෙන අර නම් කරලා තියෙන. ඒ කියන්නේ මේ වගුව වගේම දැන් තව එකක් ගහන්න ඕනේ. භූෂමතා කලාපේ භූෂමතා ලක්ෂණ නිදසුන්. නිදසුන්. දෙවෙනි වගුව ගහන්න බලන්න. ඒකේ තීරු කියන්නේ ගොඩාක් පහලට අපිට ලියන්න නෑ. අභ්‍යන්තර තැනිතලාවේ භූෂමතා ලක්ෂණ ප්‍රධාන දෙකයි තියෙන්නේ. නිසා පහලට දිගට ඕනි නෑ. තීරු තුනක පොඩි වගුවක් ගහගන්න. මේ විදිහට තමයි අර කලින් විදිහටමයි තීරු තුන නම් කරන්නේ. මට පෙන්වන්න බලන්න වගුව. වීඩියෝ ඔන් කරලා තියෙන එක මම වගුව බලන්නම් ටක් ගාලා මට පෙන්වන්න බලන්න කලින් එක හරියද පැහැදිලිව ලියලාද කියලා. මට චුට්ටක් ලං කරලා පෙන්වන්න. අන්න හරි. ශකීරාගේ එක හරි. සුවනි එක කම්ප්ලීට් ශකිර ලස්සනයි වගුව පැහැදිලි සුවනිග එක පෙන්වන්න හරි නෙත්මිග එක පෙන්වන්න බලන්න දර්ශිකාගේ පෙන්වන්න එතක නෙත්මිකෝ හරි නෙත්මි එක පැහැදිලි හරි දර්ශිකාගේ එකත් හරි වගුව අනිත් කෑ වීඩියෝ ඔන් කරලා නැති නිසා මං අහන්නේ නැහැ වීඩියෝ ඔන් කළොත් මම චුට්ටක් වගුව බලනවා. හරි දෙවෙනි වගුව ගහගන්න බලන්න. බලමුද අපි වගුව හරියට ගහලා තියෙනවද කියලා. අනික් කෑගේ. හරි තමන්නේ. වගුවේ දැන් ඊළඟ වගුවට යම් පුරොමු. මැද හරියෙන් කලින් වගේම ලියාගන්න පළවෙනි තීරුවේ මැද හරියෙන් අභ්‍යන්තර තැනිතලාව කියලා. පළවෙනි තීරුවට ගියා මැද හරියෙන් අභ්‍යන්තර තැනිතලාව. හරි. ඒක ලියලා ඉවර නම් දෙවෙනි තීරුවට යනවා භූෂමතා ලක්ෂණවලට. ලක්ෂණ ලියන්න තියෙන තීරුවට. ඒකේ පළවෙනි එක එතකොට සමාන්තර හෙල්බැටි. එච්චරයි ලියන්නේ. නිදසුන ලියන්න යන්න එපා. මම මේ නිදසුන කඩලා දෙන්නම් ගානට. ඒ නිසා සමාන්තර හෙල්වැටි කියලා විතරක් ලියන්න. සමාන්තර හෙල්වැටි කියලා ලියලා ඉවරනම් පස්සේ පුතේ අපි නිදසුන් වලට ලියමු. මේ දිශාව ලියන්න ඕනේ නැහැ. කෙටියෙන් ලියන්නේ රක්වාන කඳුහා බුලුතොට හෙල්. ඒ උදාහරණ දෙකක්. රක්වාන කඳු අනික් එක බුලුතොට හෙල් ඒ දෙක තමයි නිදසුන් දෙක භූෂමතා ලක්ෂණේ සමාන්තර හෙල් වැටි නිදසුන් දෙකයි රක්වාන කඳු බුලුතොට හෙල් දෙවැනි ලක්ෂණය ශේෂ කඳු. හරහට ඉඩක් ගහලා සමාන්තර හෙල් වැටි උදාහරණ ලිව්වට පස්සේ අර විදිහට වෙන් කරගත්තා. දෙවැනි භූෂමතා ලක්ෂණය ලියනවා ඊළඟට ශේෂ කඳු. සහ ඊළඟට උදාහරණ ටිකේ හතීරුවට ගන්න.
අතනින් වගු ඉවරයි පුතේ ඔය ලක්ෂණ දෙක තමයි ප්‍රධාන වශයෙන්ම කතා කරන්න තියෙන්නේ අභ්‍යන්තර තනිතලාවේ ඒ වගු ඉවර කරගන්න පැහැදිලි මං කිව්වා ඊට පස්සේ ඔයාලට තියෙන්නේ අන්තිම වගුව ගහන්න ඒ කියන්නේ භූෂමතා කලාප තුනයි ඔයාලගේ පොතට යන වගු තුනක් දැන් දෙකක් ඉවරයි ඊළඟට අපිට ගහන්න තියෙන්නේ මොන කලාපෙටයිද වගුවද කියන්න බලන්න මධ්‍යම කඳුකරය මධ්‍යම කඳුකරය ඔය වගේම වගුවක් ගහන්න පුතේ හැබැයි ඒක ටිකක් භූෂමතා ලක්ෂණ වැඩි නිසා දිගට වගුවේ තීරු ටික ගහගන්න තීරු තුනයි දිගට ගහන්න මධ්‍යම කඳුකරයේ භූෂමතා ලක්ෂණ වලට වකු හදන්නේ අන්නේ ඊළඟට. හරි වකු ගහලා ඉවර වුණා කියන්න මම ඊට පස්සේ උදාහරණ ටික දාන්නම්. මෙත්නි වගුව ගැහුවද? හරි ලක්ෂණ ටිකට ටැග් ගාලා ලියාගෙන යන් ඒකෙත් ඊට පස්සේ අපිට අලුත් පාඩම පටන් ගන්න පුළුවන් පළවෙනි ලක්ෂණය කඳු කඳු කියලා ලියනවා උදාහරණ පැත්තේ කඳු පහක් තියෙනවා නිදසුන් විදිහට ඒ ටික ලියා ගන්න ඕනි දෙවැනි එක සානු සානු වලට ඉදසුන් පහක් තියෙනවා පීච කඳු වල අන්තිම නිදසුන බලාගන්න බැරි ඉරිගල් පොත්ත කඳුයි නකල්ස් කඳුයි තමයි අන්තිමට තියෙන්නේ ඉරිගල් පොත්ත නකල්ස් හරි නේද කියන්න බලන්න ඔයගොල්ලෝ ඊළඟ ලක්ෂණය මොකක්ද කියලා කඳු සානු ඊළඟට මොකක් වෙන්නේ නැතිද අන්න හරි කපොලු කපොලු
නියදී වරද අපි ඊළඟට යන්න දියලි හරි දියලි ඔතනින් ඉවරයි දැන් වගු තුනක් තියෙන්න ඕනි භූෂමතා කලාප ගැන අපි හදාගත්තු වගු ඉවරයි ඕක කම්ප්ලීට් කරගන්න මැඩන් දියලි මේක තියන්නක උදාහරණ හරි හරි මම පෙන්නන්න බලන්න වගු ටික තව අංකල පෙන්නන්න පුතේ හරි ඔයගෙක හරි චකිරාගේ කම්පි දර්ශිකා පෙන්නන්න බලන්න ඔකේ Net me. Hari. Ko suwani ge ge pennan balan. Hari. Pahadili eka. Hari. Sri Lankawe bhushama bhu darshanayake api eka topic ekak iwara kala mokakda da? Me slide eken විනාඩියක් දෙන්න හරි අපි පළවෙනි අඩේ ඉවර කරලා ටොපික් එක මොකක්ද දැන් දෙවෙනි පාඩමේ ඉස්සෙල්ලාම ඉවර කරපු ටොපික් එක ශ්‍රී ලංකාවේ භූෂණතා කලාප හරි ඒ ටොපික් එක ඉවරයි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මම පැහැදිලිව ඇහෙනවා නේද ඔව්ටි හරි සිතියමක් ගේන්න කිව්වා සිතියමත් එක්ක තියෙන පාඩම තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ දැන් ඔයාලා මේක ලියන්නේ නෝට් එකේමයි පොතේමයි මේක. ඒකට ශ්‍රී ලංකාවේ භූදර්ශනය ගත්තහම භූමියේ තියෙන ලක්ෂණනේ කතා කරන්නේ. ඉස්සෙල්ලම කතා කළේ භූමියේ තියෙන ලක්ෂණ වලින් අපි ඉස්සෙල්ලම කතා කළේ පැහැදිලිවම අපිට දකින්න පුළුවන් ලක්ෂණේ. මොකද්ද? මොකක්ද පැහැදිලිවම දකින්න පුළුවන් ලක්ෂණේ පළවෙනි මාතෘකාවෙන් කතා කළේ ඒක භූෂමතා කලාප ඒ කියන්නේ භූෂමතා ලක්ෂණ ඒක තමයි පොළොව අපිට දකින්න පුළුවන් ශ්‍රී ලංකාව ගත්තොත් වෙඩලබඩ ඉඳලා මධ්‍යම කඳුකරයට එනකම්ම විවිධ ලක්ෂණ තියෙනවා ඒ මොනවද කියලා හැබැයි ඔතන අපි කතා කළේ නෑනේ ප්‍රධාන වශයෙන්ම ගංගා ටික මොනවද ජල වහනය වතුර ගලාගෙන යන්නේ කොහොමද නායවත් අපේ ශ්‍රී ලංකාවේ තියෙන ලක්ෂණයක් විදිහට තමයි ගණන් ගන්නෙ. හරි. දෙවැනි අනුමාත්‍රකාව, ඒ කියන්නේ දෙවැනි පාඩමේ දෙවැනි අනුමාත්‍රකාව තමයි ඊළඟට අපි කතා කරන්නේ. ඒක තමයි ජල වහනය. තියාගන්න බලන්න අනුමාත්‍රකාවක් ජල වහනය. ජල වහනය කිව්වහම ලංකාවේ ප්‍රධාන වශයෙන්ම කතා කරන්න තියෙන්නේ අපිට මොනා ගැනද? ෆොටෝ එකෙම කියන්න පුළුවන්. ලංකාවේ ගොඩක්ම තියෙන්නේ අපිට කතා කරන්න පුළුවන් මොනාද? චුට්ටක් කියමු බලන්න. ජල වහනය කියලා කියන්නේ ජලය ගලාගෙන යන ආකාරය.
හරි. එතකොට ජලයේ ගලාගෙන යන ආකාරය ගැන කතා කරනකොට අපි ප්‍රධාන වශයෙන්ම ලංකාවේ කතා කරන මාතෘකාවක් තියෙනවා. මොකද්ද? කාටරි අනුමාන කරන්න පුළුවන්ද? ගංගා. ගංගා. ලංකාවේ මධ්‍යම කඳුකරයෙන් පටන් ගත්තාම ලංකාවේ හතර දිශාවට මුළු ලංකාව වටේටම යන විදිහට ලංකාවේ ගංගා තියෙනවා. ඒ නිසා ජලවහනේ කියන මාතෘකාව අපි කතා කරන්නේ ගංගා. ලංකාවේ ගංගා ගැන කතා කරන්න කලින් ඔන්න හොඳට අහගන්න. පොඩි පසුබිම් තොරතුරු ටිකක් මම මේකෙන් දෙනම් පුතේ. මේ ටික නැතුව පාඩමට යන්න බෑ. හරිනේ. සෙල්ලම අපි දැනගන්න ඕනි. හරි ජලවහනේ කියන එකේ යටතේ මාතෘකාවක් දාගන්න ගංගා කියලා. ජලවහනේ කියන මාතෘකාව යටතේ මාතෘකාව දාගන්න ගංගා කියලා. හරි. මෙහෙමයි. ඔන්න දැන් අහගන්න. පාඩමේ යන්නේ කොහොමද කියලා මම හැමදාම එක ෂොට්ටක් කියලා දෙනවානේ. මම මුලින්ම කියලා දෙනවා ගංගා වර්ග. හරිනේ. ඊට පස්සේ කියලා දෙනවා මේ ගංගා ගලාගෙන යනකොට හැදිනව විවිධ රටා. ඒ රටා ටික කියලා දෙනවා. ඊට පස්සේ තමයි ලංකාවට ගිහිල්ලා ලංකාවේ තියෙන ගංගා වර්ග සහ අර රටා වලින් ලංකාවේ තියෙන්නේ මොන රටාද කියන එක කියලා දෙන්නේ. මුලින්ම පොදුවේ කතා කරලා ඊට පස්සේ ලංකාවට ගිහිල්ලා ලංකාව ආශ්‍රයෙන් උදාහරණ වලින් කතා කරනවා. හරිනේ. පාඩම් පැහැදිලිනේ. එහෙම තමයි මේක යන්නේ. හරි. ගංගා වර්ග. ගංගා වර්ග දෙකක් තියෙනවා පුතේ. හොඳට මතක තියාගන්න ඕනි. එකක් තමයි නিত্য ගංගා. නිකමට හිතලා කියන නিত্যයි කියන්නේ ස්ථිරයි කියන එක. එහෙනම් මේ ගංගාවල කොහොම ලක්ෂණයක් නැත්තේ? නිකමට හිතන් මේ ගංගාව ස්ථිරයි නම් මේකේ මේ නিত্য ගංගා කියන්නේ මොන වගේ ගංගාවලට වෙන්න ඕනිද? චුට්ටක් හිතලා කියමු බලන්න උත්තරය දෙන්න කැමති කෙනෙක්. නিত্যයි මේ ගංගාව ස්ථිරයි. ගංගා අඩු ගංගාව නබදන ගංගා. ඔව් කියන්න බලන්න මම වැරදි නම් හදන්නම්. අඩු ගංගාවට බෙදෙන්නේ නැතුව නෑ. ගංගාවක් ස්ථිරයි කියන්නේ මේක ස්ථිර වශයෙන්ම හැම ඔව් කියන්න ශකීර උත්තරේ බලන්න. අවුරුද්දක් පාසා හැමදාම පෝෂණය වෙන නාරි. ඒ කියන්නේ මේ ගංගා හිඳෙන්නේ නැහැ. මේ ගංගාවේ වතුර හැමදාම ගලාගෙන යනවා. වර්ෂාව හැමතිස්සෙම වැටෙනවා. ගඟේ වතුර තියෙනවා. වසරේ කිසිම කාලයක මේ ගංගා හිඳෙන්නේ නැහැ. එහෙනම් ඒ ගංගා විස්තීරයිනේ. එතකොට අපි කියන්නේ ගංගා නিত্য ගංගා. ස්ථිර ගංගා. වතුර කවදාවත් හිඳෙන්නේ නැහැ. හරි. ඍතුමය ගංගා. ආ දැන් කියන්න බලන්න එහෙනම් ඍතුමය ගංගා කියන්නේ මොකක්ද? සාමාන්‍ය ඍතුවක් කියලා කියන්නේ අය අපි සාමාන්‍ය කියලා ඍතු හතරක් තියෙනවා. දැන් ඍතුමය ගංගාවක් කියන්නේ මොකක් වෙන්නේ නැද්ද? නিত্য ගංගාවක නම් අවුරුද්දේ හැමදාම වතුර තියෙනවා. වත් වැස්ස ලැබෙනවා. වැස්සෙන් පෝෂණය වෙනවා. අවුරුද්ද හැමදාම ගංගාව ගලන් යනවා. ඍතුමය ගංගාවක් නම් මොකක් වෙන්නේ නැද්ද? හිතලා කියමු බලන්න මේක අනිත් පැත්ත. යලි කාලයේදී සිංගියානාව වර්ෂාවල වැඩි පෝෂණය වෙනවා. අන්න හරි. ඒ කියන්නේ මේ ගංගාව හැමදාම ගලාගෙන යන්නේ නැහැ. සමහර කාලවලදී ගංගාව හිඳෙනවා. වැස්ස ඇටෙන කාලෙදී ගංගාව ගලාගෙන යනවා. හරි. මම නිකමට අහන්නේ දැන් තේරුණාද බලන්න. තුවනි කියන්න බලන්න ලංකාවේ නিত্য ගංගා තියෙනව ඇත්තේ තෙත් කලාපෙද වියලි කලාපෙද? තෙත් කලාප. ඇයි එහෙම කියන්නේ? තේරුණාද බලන්න. හරි. ඒ උත්තරේ හරිද කියන්න කලින් ඊළඟ එකත් අහන්නම්. පැතුම් කියන්න බලන්න ඍතුමය ගංගා තියෙන්න ඕනි ඇත්තේ ශ්‍රී ලංකාවේ වියලි කලාපේද තෙත් කලාපේද? ඔයගේ උත්තරේට මට හේතුවක් ඕනි. පුළුවන්ද කියන්න? දැන් දුවේගෙන් උත්තරේ අහපු නිසා මම පුතේගෙන් අහන්න හිතුවේ. පැතුම් ලක්මාල් පුළුවන්ද කියන්න? වියලි කලාවේ. හරි. ඔයාගේ උත්තරේට හේතුව කියන්න. එක කාලයකදී විතරක් වෙන හින්දා. අන්න හරි. වියලි කලාපේට වර්ෂාව හැමදාම ලැබෙන්නේ නැති හින්දා. ඒ උත්තර දෙක හරි. ලංකාව ආශ්‍රයෙන් ගත්තොත් අන්න නෝට් එකට දෙනවා. නিত্য ගංගා තියෙන්නේ ශ්‍රී ලංකාවේ. තෙත් කලාපේ හැමදාම ඇස්ස ලැබෙන හින්දා ඍතුමය ගංගා යන්නේ ලංකාවේ නම් වියලි කලාපේට. හරි. ඒක ලංකාවට ආවහම කතා කරමු. දැන් ලියාගන්න ගංගා කියන අනුමාත්‍රකාව යටතේ ගංගා වර්ග දෙකයි
එදකේ තේරුම්. තේරුණා නේද ගංගා වර්ග කොහොමද වර්ග වෙලා තියෙන්නේ මට කොහොමද මේ නම් හම්බ වෙලා තියෙන්නේ කියන එක? පැහැදිලි? පැහැදිලිද? ඔව් මැඩම්. ආ ලියා ගන්න. පළ පොතේ නෝට් එක යන්නේ පුතේ මේ ජල වාහනය කියන පාඩමම ලියනවා. දේශගුණේ පාඩමට මම ටියුට් එකක් දෙන්නම්. තේරුම් නැත්නම් ආයිමත් අහන්න මම කියලා දෙනවා. මේක පේපර් එකට එන්න පුළුවන් මේක පුතේ මේ ඒ කියන්නේ ලංකාවට අදාළ කරලා නෙමෙයි නිත්‍ය ගංගාවක් යන කුමක්ද කියන එක මේ විදිහටම පේපර් එකට දාන්න පුළුවන් ලංකාවේ කොයි ප්‍රදේශවලද තියෙන කියලා අහන්නේ නැතුව නිත්‍ය ගංගාවක් යන කුමක්ද කියලාම අහන්න පුළුවන් ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ කරුණු දෙකක් තමයි මේ ගංගා වර්ග කීයද ඒ මොනවාද කියන එක තා වෙලාව ඕනේ නේද ලියාගන්න හා ලියනයි ඉන්නවා මම තව විනාඩි 5ක් විතර දෙන්නම් පාඩ දෙකකින් වගේ ලියනවා නම් ඒක කමක් නැහැ. වෙලාව ඇති කියලා හිතෙනවා. ඊළඟ එක මේකත් අලුත් මාතෘකාවක්. ගංගාත් එක්කම තමයි යන්නේ. ගංගාවක් ගලාගෙන යන විදිහ. හරිද හොඳට අහගන්න පුතේ මම මේ මාතෘකාවම මං හිතන්නේ ඔයාලා කලින් Google එකේ හය හත අට පන්තිවල ඉගෙනගෙන නැහැ අලුතින්මයි මේ කරුණ ටික ඉගෙන ගන්නෙ තේරෙන්නේ නැත්නම් ආයිමත් අහන්න දැන් ගංගානේ මාතෘකාව ඔන්න දැන් ගංගාවක් ගලාගෙන යනකොට හොඳට මේකත් අහන්න නෝට් එක ලියන්න එපා මම නෝට් එක ලියා ගන්න දෙනවා ටයිම් එක දැන් මෙහෙම ගංගාවක් ගලාගෙන යනකොට මේ ගංගාවට අතු ගංගා එකතු වෙනවා චූටි පොඩි අතු ගංගා ඒ අතු ගංගා එකතු වෙන ආකාරයට මේ ප්‍රධාන ගංගාව ගලාගෙන යන විදිය සහ ඒකට අතු ගංගා එකතු වෙන විදිය අනුව තමයි ජල වහන රටාවක් කියන එකක් නිර්මාණය වෙන්නේ. හරිනේ ජල වහන රටාවක් නිර්මාණය වෙන්නේ ප්‍රධාන ගංගාව සහ ඒට අතු ගංගා එකතු වෙලා ඒ සෙට් එකම ගංගා සෙට් එකම නැත්නම් ගංගා පද්ධතිය කියලා කියනවා පද්ධතියම ගලාගෙන යන විදිය අනුව මේක ගලාගෙන යන්නේ මේ විදිහටද එහෙම නැත්නම් මේ ගංගා ටික මෙහෙම රවුමට ගලාගෙන යනවා නම් ඔන්න එක මේ ගලාගෙන යන විදිහ අනුව ඊට පස්සේ මෙන්න මේ විදිහට මම ඔය ජල වහන රටා ටික කියලා දෙනකොට වාරි තව පැහැදිලි වෙයි මේ විදිහට ගංගාවක් සහ ඒ ගංගාවකට එකතු වෙන උපගංගා නැත්නම් අතු ගංගා ගලාගෙන යන විදිය අනුව නිර්මාණය වෙනවනේ හැඩය අන්න ඒක පදනම් කරගෙන තමයි ජල වහන රටා කියන එක හඳුන්වලා දීලා තියෙන්නේ. ජල වහන රටයි වචනේ හොඳට මතක තියාගන්න. හරි. ඔය තියෙන්නේ ජල වහන රටාවක් කියලා කියන්නේ ප්‍රධාන ගංගාවට අතු ගංගා එකතු වෙන ස්වභාවය අනුව තමයි ජල වහන රටාව තීරණය කරන්නේ. අහලා තියෙනවද සාමාන්‍යයෙන් ජල වහන රටා කීයක් තියෙයි කියලාද?
අහලා තියෙන්නේ එකක්ද දෙකක්ද නිකමට අහලා තියෙනවද යල වහන රටා කීයද මොනවද නම් වශයෙන් පුතාලා නෑ අද තමයි මං හිතන්නේ ඉගෙන ගන්න හරි මං කියා දීගෙන මේ යන්නම් ප්‍රශ්න අහන්නේ නැතුව වැඩිය එතකොට ওই විදිහට ප්‍රධාන ගංගාවකට අතු ගංගා එකතු වෙලා නිර්මාණය කරන හැඩ හතරක් තියෙනවා ඒ කියන්නේ ජල වහන රටා නම් හතරක් තියෙනවා පළවෙනි එක අරිය ජල වහන රටාව මෙන්න මේ විදිහට රූපේ බලලා අදහසක් ගමු බල රූපෙන් තමයි තේරුම් ගන්න ලේසි මේ තියෙන්නේ සරලව කියනනම් මේ තියෙන්නේ කඳු මුදුනක් වගේ උස් බිමක් මේ වගේ උස් තැනක ඉඳලා ගංගා ටික මොකක් වෙලා තියෙනවද මේ නිල් පාටින් තියෙන ගංගා කියන්න බලන්න ගංගා කොහොමද ගලාගෙන ගිහිල්ලා තියෙන්නේ සාමාන්‍යයෙන් උස් මේ මැද තියෙන උස් භූමියේ ඉඳලා ගංගා ටික වටේට ගලාගෙන ගිහින් තියෙනව නේද පේනවද රූප සටහන ඔව් ටීචර් මේ විදිහට උස් භූමියක ඉඳලා ගංගා ටික වටේට ගලාගෙන යනවා නම් අපි කියනවා අරිය ජල වහන රටාව කියලා. සරලව මතක තියාගන්න එහෙම. උස් භූමියක ඉඳලා ගංගා ටික හතර පැත්තට නැත්තම් වටේට මේ රූපේ තියෙන විදිහට ගලාගෙන යනවා නම් ඒක අරිය ජල වහන රටාව. අදමැදි ඇහුවේ මැදේ තියෙන උස් බිමක ඉඳලා ගංගා විවිධ දිශාවන්ට ගලාගෙන යනවා නම් මේ රූප සටහනේ විදිහට විවිධ දිශාවලට ඒක අරිය ජල වහන රටාව කියලා තමයි හඳුන්වන්නේ. පැහැදිලිද පළවෙනි ජල වහන රටාව? ඔව් ටීචර්. හරි. මම එහෙනම් චූටි ප්‍රශ්නයක් අහන්නද? ලංකාවේ මේ ජල වහන රටාව තියෙනවද නැද්ද? නිකන් කල්පනා කරලා බලන්න. මැද ඉඳලා ගංගා හතර වටේට ලංකාවේ ගලාගෙන යනවද? දැන් අපි ඉගෙනගත්තු කලින් පාඩමත් එක්ක ඔව් කල්පනා කළොත් උත්තරයක් දෙන්න පුළුවන්. හරි. කොහෙද අපේ තියෙන මැද මැද කන්ද විදිහට අපි සාමාන්‍යයෙන් ගණන් ගන්නෙ සමනල කන්ද අන්න හරි very good සමනල කන්දේ ඉඳලා ඔය විදිහට හතර පැත්තට ප්‍රධාන වශයෙන් ගංගා කීයක් ගලාගෙන යනවද කවියකුත් තියෙන්නේ හතරක් හතරක් ගලාගෙන යනවා කළු වලව අන්න හරි එහෙනම් ලංකාවේ අරිය ජල වහන රටාව තියෙනවා මම මතක් කරගෙන යමු ඒක ලංකාවේ ඩිකට ආවහම එතකොට ඔයාලට ලේසි හරි අපි ඉස්සෙල්ලම ජලවහන රටා කියලා ලියලා ජලවහන රටාවක් නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක දැන් දාන්න නිසා ඒකත් ලියලා ප්‍රධාන ජලවහන රටා හතරකි පළවෙනි එක ලියාගමු. මේ ස්ලයිඩ් එකේ තියෙන ටිකම ලියාගන්න. ප්‍රශ්නයක් නෑ නේද? දැන් මෙතෙන් දැනගන් තේරුණානේ? තේරුණා මැඩම්. හොඳටම තේරුණා නේද පුතේ? ඔව් ටීචර්. හරි. එහෙනම් අරිය ජලවහන රටාව ඔයාල ලියන්න කලින් රූප සටහන ඇඳගා. මේ ටික දුඹුරු පාටින් පාට වෙන්න ඕනි ගංගාව හතර පැත්තට ගලාගෙන යන ගංගා ටික නිල් පාටින් පාට වෙන්න ඕන. ඔයාල මෙහෙම ලියාගෙන තියාගන්න නැත්නම් ඔයාලට පැටලෙයි. ඊතලයක් ගහලා ගංගා කියලා ලියාගන්න. ඊතසත් මේ ගංගා වෙන කුමදලා කියන්න පුළුවන්. මොකද්ද පුතේ? මේ ගංගා කියන ඔව් හැදෙන හැටිද කියන්න ඕනේ ස්ලයිඩ් එකද මම දාලා දෙන්න ඕන ඒක මේ නිර්වචනය කරන විදිහ ආ මම ඔයාට මම කියන්නේ ඍතුමය ගංගාවක් කියන්නේ මොකක් කියන එකද පැහැදිලි කරලා ඉවර වෙලා ස්ලයිඩ් එක දාන්න කියලාද කියන්නේ නැත්නම් වාට එක තේරුණා නැත්නම් ලියා ගන්න බැරි වුණා කියන එකද පුතේ ලියා ආ හරි ඉන්න බලන්න මට ඒක මතක් තියාගෙන ඔයාලට කියන්න පුළුවන් ද කියලා. මේක මාරු කරන්න ඕනේ. හ්ම් පොටි යන්නේ. හරි මම ඒක කියන්නම්. ලියාගන්න වර්ෂා කාලයේදී ලියාගන්න එක්ක වර්ෂා කාලයේදී අනික මේක ලියාගන්න පුතේ. අර ලියාගන්න බැරි වෙච්ච කරාට මම කියන්නම්. වර්ෂා කාලයේදී ගලා යන අතර වර්ෂා කාලයේදී ගලා යන අතර වියලි කාලයේදී සිඳී යන ගංගා වේ. වර්ෂා කාලයේදී ගලා යන අතර වියලි කාලයේදී සිඳී යන ගංගා වේ.
තමයි රිතුමය ගංගා කියන්නේ. ලියාගත්තද? පිටක් මට කියන්න ලියාගත්තා නම්. වියලි කාලේදී සිඳී යන ගංගාවේ. මං චුට්ටක් නම් කළා ඔයාලා අදම මේ පාඩම ඉගෙන ගන්න නිසා පුතේ මේ ටිකක් නම් කළම තියාගන්න. මැද තියෙන්නේ උස්බිම් ප්‍රදේශය. ඒ උස්බිම් ප්‍රදේශයෙන් තමයි ගංගා ගලන්න පටන් ගන්න හතර පැත්තටම. ඉතින් වටේට යන්නේ ගංගා ටික නින් පාටි. අර මෙහෙම තියෙන්නේ සමෝච්ච රේඛා. තාමේව දන්නේ නැතුව ඇති නිසා මම නම් කළේ නැත්තේ. ඒ වටේට තියෙන ටික දුඹුරු පාටින් අඳ ගන්න ඕනි. පාට පැන්සල් තියෙනවා නම් දැම්මම ඒ විදිහට කලර් කරගන්න. அம்மா என்ன මෙතන මොනාර ඉරලා දින නැත්නම් යවට නේද ආ ඇඳපු අය ෂුට්ටක් මට පෙන්වන අරිය ජලවාහන රටාව කොහොමද ඇඳගත්තේ කියලා. කර්ෂිකා තව ෂුට්ටක් පොත පල්ලෙහාට කරලා පෙන්වන්න පුතේ. හරි ගුඩ්. හැමෝම ඇඳගන්න පුතේ හරියට ඇඳගන්නේ රූප සටහන මැද්දේ ඉඳලා හතර පැත්තට වගේ ගලාගෙන යන විදිහට නැත්නම් හතර වටේට එක පිටේක අතු ගංගා වැඩිය දාන්න යන්නත් එපා. ප්‍රධාන ගංගා හතරක් විතරක් ඇඳහම ඇති. හරි. ශකිරගේ එකත් හරි. ඇඳහම මට පෙන්වන්න ඒ වෙලාවට හරි. හරි. සුවනිගේ එක හරි. ඔෂානි, හෂිනි ඇඳොත් මට පෙන්වන්න පුතේ. එතකොට මට වැරදි ටික කියලා දෙන්න පුළුවන් ඒ වෙලේම. හරි ඇඳගත්තු අය කියන්න අද පේපර් එක කොහමද ලේසිද අමාරුද පාඩම් කරන්නේ නැතුවද ඔයාලා පේපර් එක ලියන්නේ පාඩම් කරන්නේ නැහැ නේ සුවනි අන් දැක්ක හිනා යනවා එහෙම බෑ මාසික පරීක්ෂණයට පාඩම් කරලා තමයි ලියන්න ඕනේ දැන් ලබන සැරේ මන් දෙන්නේ ඔයාලට ටිකක් මේ විස්තරාත්මක ප්‍රශ්න ටිකක් දෙනවා Google Form එක දුන්නාම නිකන් ලේසි වගේනේ මේ පේපර් එකක් ලියලා එවලේ සබ්මිට් කරමු. එතකොට පාඩම් කරන් ඉන්න ඕන. හරිනේ? හරි. හැමෝම පාඩම් කරන් ඉන්න ඕන. ලකුණු ගන්න ඕන 80න්වත් උඩ පුතේ. පොඩ පොඩ ලේසි ලේසි ප්‍රශ්න තමයි ගිය පාරට වැඩිය මේ පාර ලේසි කළා වලට ලකුණු ගන්න ඕන නිසා. හරි. ආයි මේ මාසෙ එකක් තියෙනවනේ. එතකොට ආයි ලකුණු බලමු. මේ ලකුණු ටික මම group එකට දාන්න. පොඩි දෙනා හිටියේ. කමක් නැහැ. හිටපු අයගේ ලකුණු ටික මම හදලා ඔකඩම් බලාගන්න දාන්න. හරි. එතකොට අද පාඩම කලින් පාඩම සාරාංශයක් දාගත්තා. ජලවහනේ කියන පාඩම පටන් අරන්
ගංගා වර්ග කතා කළා ජල වහන රටාවල එකක් කතා කළා. මෙතෙන්ට එනකම් මොනවා හරි ගැටලුවක් තියෙනවද? අද කරපු පොඩ්ඩක් කළා කියලා හිතන්න එපා. පේපර් එකත් එක්ක නිසා තමයි නෝට් එක ටිකක් අඩු වුණේ. මෙතෙන්ට එනකම් මොකක් හරි ප්‍රශ්නයක් තියද? අරියේ ජල වහන රටාව හොඳට තේරුණාද? ඔව් මම. හරි පුතේ හරි. තව ජල වහන රටා තුනක් කරන්න තියෙනවා. අලුතින් ටිකක් පැහැදිලි කරලා නෝට් එක දෙන්න ඕනේ නිසා වෙලා ඇති. අදට අපි මෙතනින් නවත්තමු. පාඩමේ මොනවා හරි ගැටලුවක් හරි නෝට් එක කම්ප්ලීට් කරගන්න බැරි වෙච්ච තැනක් හරි තියෙනවා නම් කියන්න පුතේ. දැන් මට ඒක ස්ලයිඩ් එක දාන එක ලේසි. මං හිතන්නේ අදනම් වෙලාව තිබුණා. ඒ නිසා හැමෝම නෝට් එක කම්ප්ලීට් කරගන්න ඇති. අදට එහෙනම් මම පන්තිය නවත්තන්නම්. ලබන සතිය අපි මේක ඉස්සරහට කරගෙන යන ජලවාහනේ කියන පාඩම. ඔයාලා ලබන සතියේ තර සිතියන් දෙක හැම අරන් එන්න ඕනි. ලංකා සිතියන් දෙකක්. හරිනේ අද ගෙනවපු නැති අය ලබන සතියේට අරගෙන එන්න. හෝම්වර්ක් එක පුතේ මම ලබන සතියේ බලන්නම්. හෝම්වර්ක් එක තමයි මධ්‍යම කඳු කරේ සිතියන් තුනක් ඇඳලා එකක් ඇඳලා අනිත් දෙක ටිෂු කරගෙන කඳුයි සානුයි කකුලොයි ලකුණු කරන්න. මට වට්ස්ඇප් කරපු අයගේ මම බැලුවා. එයාලගේ අඩුපාඩු තිබුණේ නැහැ. අනික් අය ලබන සතියේ ඉඳන් එන්න ඕනි. මම ඒක බලනවා. ඒක තමයි හෝම්වර්ක් එක. හරි. එහෙනම් අදට පන්තිය නවත්තනවා. අයිබෝවන්. 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 අයිබෝවන්.